සරණයේ සුබ දවසක් වේ වා සියල දෙනාට අපි අද පුංචි අපේ ගෙවත් වැඩ සටහනේ අපේ ්‍රී හේවාවිධාන දහම් පාසලේ දරුවන්ගේ ගෙවතු නැරඹීම සඳහා ගෙවතු දරුවන් වගා කරලා තියෙන ගෙවතු ගැඩීම සඳහා අද අපියවිත් සම්බන්ධ වෙලා ඉන්න අපේ රසිිනි දුවගේ ගෙවත්කට දශනි දුවගේ ගෙවත්සට එනකොට අම්මයි තාත්යි දූ යතියන කොටත් ගෙවත්සේ වැඩ තිෙන් දුවගේ ගෙවත් කක් ප්‍රමාණයෙන් ලොකුවට තියන බොහෝ බෝග වගා කරලා තියනවා අවශ්‍ය කරන ගොඩාජාති වගා කරලා තියනවා ගෙදර තියන ඉදම සම්පූර්ණ ප්‍රයෝජනය අරගෙන කියන ඉඩ හොඳට කළමනාකරණය කරගෙන වගා කරලා තියන ඇතින් පුත පුතා මේ ගෙවත් හදාගත්ත විදිිය පුතාට කොහොමද මේට උදවඋපකාරවුණේ පුතාට තනයෙන් මේ වගේ දෙයක් කරන්න බැරිබෝගකය නො ලොකු ප්‍රදේශයක් ලොකු වගේ අක්කපුතා කොහොමද මේ වකරේ කිය කියන්න බලන්න අම්මතාත ප්‍රහයෝගන්නේ යක්තොමනේද මේ වගා හැදුවේ මමයි මගේ අම්මයි තාත් අපි උන්දාමකතුතා මේ වගා හැදුවේ මේක තියෙනවා ගොඩක් බෝගවර්ග තිබ්බටු කෙසෙල් ගස් ලබු ඉළඟෙන නිවිති කෙසේ ඉඟුරු කහා නිවිති මං්ෝක්ක පෙටටිමිරිස් කොච්චි ඒවගේ අවුමිරිස් එතකොට තම්පලාහා ඒවගේ ගොඩක් බෝගවර්ග අපි හැතුව උතාට දහම් පාසලෙන් බීජ ලැබුණු ඒවා මොනවදේවහිත වුවද. ඒ බණ්ඩක්කා වම්බටු තම්පලා නිබිති ඒවත් හැදුව. ඒ දහම් පාසලෙන් ලැබුණ ඒවද එතකොට පුතාට මේ ගෙවත් හදාගන්න සුද්ධ පවිත්‍ර කරන්න ගත් ොකු ප්‍රදේයක් සුද්ධ කරන්න න තාත්යි නිතරම ගෙවත්ති වැඩ ඇතිනේ හොඳ ඉතිම් පුතේ මේක හරි වටින ෝපුතා සහම් මතාත්වය එකඇතුවෙල මේ රටේම අමතාත්තලට නතිීම ජීවත්ය අපේ ජනතාවට ලොකු පණවිඩයක් දෙනෝ මේ අම්මතාත්ත දෙන්නත් දරුවත් එක්ක එකතු වෙලා වස්සන ගවත්තා කඩාගෙන ගෙදරට තමස් සේල ලුසිල්ලදින හිතන කඩඇලුගේ නැව පුත්ලකද හමුුව කඩෙන්ඇලරුගෙන ම විරිෂ්ටික ය නවා ගොඩක්ඩුවෙන් තමයි කඩ මොකවර්ග ගොඩක් කඩුවෙන් තමයි මේ කඩෙන්ගේ අපි ගොඩක්ඩුවබ හොහොදයි. මේ වගේ ගේෙවත්තක් හදාගන්න අපේ රටේ දරුවෝ සියලු දෙෙනට පුළුවන් අපේ රටයම්මලතාත්තල තමන්ගේ නිකං ගත වෙන කාලය තියෙනවානංඒ කාලය තමන්ගේ දරුවත් එක් එකතු වෙල මේ වගේ ගේෙවත්ක් හදාගන්න හරිම වටි නවා හොඳයි කපුතා කියන්නේ කොහොමද මේ රටයනනික් දරුවන්ට අපිට මේ රටේ දරුව ගොඩාකි නො මේගේ ගෙවතු වගාවට කැමති ගහ කොලත් එක්ක ජීවත්ව එන කැමති පැලයක් හිතවලාක හැදෙන වැදක්කලලාආසාාවඇතුවේ ව කරන්න කැමතිවෙන දරු ොඩක් කියන පුතාට හසද ඇත මේ වගාව දැක්කම ගොඩක් අස්ඇයි මේේ අපි ආහාට ගණට මේ වගේ නැවුම් අපේ වගායම ආහාටගන්න ඕොඩයම් කිසි දෙයක් එතකොට ගොඩක් සතුරුද දැන ඔ බොහෝොදයි ඒක තමයි මේ වගේ දෙයක් දැක්ට හම හෙම දෙයක් තමන්ගේමවත් හදාගෙන හාරගන්න ලැබෙන එක ලොකු දෙයක් ඇතින් මේ පුතා මොක්ද මේ රටේ දරුවන්ත සහම රටේ ජනතාවට දෙන්න පණ විදියක් මේ ඕයාලා ඉස්කෝලය යන ගමන් පන්තියන ගමන් අධ්‍යාපන කටයුතු කරන ගමන් අම්මතාත්තරැකියාවත් කරන ගමන් ඉතින් එ මේ වගේ වැඩකොටසක් කර ගෙන තියෙන මේ රට අනෙක් දරුවන්ට දෙමෝ කියියන් තත් පුතා දෙන පණ විදේමකක්ද. මං වගේ අම්ම තාතරත්තක් එකතු වෙලා කුඩා බින් කොටසකහරි තමන්ට පුළුවන් විදිහයට බෝග වගා කල්ලා යම් කිසි දෙයක් ආහයට ගන්න හදන්න එතකොට අපේ මුදල්ලිතයෝ නැවුම හාහර වෙේලක් ගන්න ලැබෙන ඒක තමයි ඒක මේ රටේ දරුවන් තොහොඳ ආදර්ශයක් අපේ රශ්නිිදුවගේ ගෙවත්තෙන් අපි ලොකු ආදර්ශයක් මං හිතනෝමේ රටේ ජනතාවත ලැබයි මේ උදේ පාන්දර වෙනකොටත් අම්මතාහත්ත ද කවරුත් ගෙවත්ති වැඩ. මේ තමයි වෙන්න ඕන මේ රටේ හැම කෙනෙකුටම උදේ ොහොම ප්‍රබෝධමත් වනව තමන් වගාතර ගනිු තැනට ගිහිල්ලයි වගා කරපු පැළවලට පුංචි පාත්තුවක් කරලා ඒ අත්වෙන්න දැකලා දකු සත මේකොට පුතා මේ අම්ු ගස්වල හෙම ගෙඩි ැඩුුවද මේ ගොඩක්තිියනපුතාව වග ගොඩක් ඇඩුව හැම අපියාහායට ගත්තා ඊට පස්සෙද මතනොපුතා විකුණන්නත් එක්ක ඇති කියල හ හැමදන හඩයට දුන්නද හොඳ ඒ වගේ විකුණන්නත් එක්ක පුතාගේ වගාවේ තියන ගස්ලබු පවා හොදටසාත්තු කරලා හදල තියනවා ගස්ලබත්්‍රිකුණන් එහම පුළුවන් ඇතින විකුණන ඒවගේ ලොකුවාර්ථික වටින කමුකුත් තියනවා ති මේක ලොකු වටින දෙයා ආිටතු පාත ගවල් වලටත් බෙදලදේ බාන කොච්චර සහයෝගිතාවයන ඕ ඒකතමයි හරි වටින මේ අපේ අසල් දැසියොත් කියන මේ කාටත් බෙදල දෙනයක තමයි වැඩියෙන් කරන්නගල කොච සතු අක්ගම හරිමවතින ඉතින් අපි සන්තෝස වෙන එනම් පුතා අපි බොහොම සතුතු වෙනවා මේ සඳහා තවතවත් පුතා උනන්දු වෙලා තමන්ගේ අධ්‍යපන කටයුතුත් බොහොම හොඳට කරගෙන යන ගම අමතරවලබෙන කාලේ විවේකය මේ සඳහා යොදාගන්න පුතාට යහපත්තනාගතයක් අම්මතාත්තට යහපත්තනාගතයක් තාර්ථනා කරනේ අපි අද දවසේ ප්‍රශ්නි දුවගේ ගෙවත්වෙන් සමුගන්නවා අපි තවත් වත්තගගවත්තකද හමුව මගේ නම්ම පPGජ. රශිණි චමාශා සස්සරණි මම ත්‍රශේණී ගෙනුම ලබන්නේ මගේ දහම් පාසල ශ්‍රීහේවා විධාන දහම්පාසල හම්පාසලෙන් ගොඩක් බීජවර්ග හම්බුණ බණ්ඩක්කා ඉළඟට වාම්බටු ඒ වගේම තම්පල් පැළ නිවිති පැ ගොඩත් දේවල් හම්බුණ ඒ වගේම අපි කඩයි එහම සල්්‍යිවට ගෙනල්ල බොහෝ බෝග වර්ග වගා කර ංචි භූමි ප්‍රමාණයක හරි මේක බය නංගීල මල්ලි ලක් කලා අියල්ල කවුරුත් ම්මල තාතලත් එක් එකතු වෙලා ලක්සෙන්ට වගාවක් කරන්න එතකොට අපිටත් ගොඩක් සතුරුයි මෙ වගේ වගා කල්ල මේ රටේ තින් තත්ත්වය අනුව ගොඩක් පහසුව අපිටට පස්සේ එවැයි ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඒවාවිධාන අපේ දහම් පාසලේ දරුවන්ගේ ගෙවතු නැරඹීම සඳහා යන වැඩසටහනේ අද දවසේ දැංගවිල්ල ඉන්නේ අපේ මලින්ද දියනියගත් ඒ වගේම පනිදි දියනියගේ දරුවන් දෙපලගේ ගෙවත්ත බලන්න ඉතිං දරුවන් දෙපළ ගෙවත්තේ බොහෝ දේවල් වගා කර තිය න මේ දරුවන්ක තියනෙ බොහොම පුංචිීද කඩක් ගෙදර දදුල ංචි ඩක්විතරයි මේ දරුවන්ට තියෙන්න්නේ භූමියේ බොහොම අඩුවක් තියෙනවා ඒ භූමියේ තියෙන සීමිත බව නිසා ඒ භූමියය ඇතුළේ තියන ඉඩකද කළමනාකරණය කරගෙන හොඳට වගා කරලා තියෙන පුතා මෙලාගත්ත එලවලු ටිකත් සයාගෙන දැන්ගඉන්නේ අපිට පුුණදි පුතා කියන්න බලන්න කොහොමද මේ ගොවිපල පුතා මේ ගෙවත් සකස් කරගත්ත කියලා අම්මගේ තාත්තගේ උදව්වරගෙන අංගවත්ත අබය ගත්ත පුතාට අම්මයි තාත්තයි උදව් කලා අක්ක උදව් කර නැද උදව් කලා මල්ලි ල මල්ලිත් උදව් කරා හොඳයි අක්කයි මල්ලි පුතයි අම්මයි තාත්තයි තුදව් කරනේ අම්ම ඉතාත්තයි තුදව්වරගෙන පුංචි වනත් ගෙවත්ත ලස්සනට හදාගෙන තියනවා තියෙන පුංචි දකඩ තුළ ඉත්ත ලස්සනට සකස් කරගෙන තියෙනවා හොඳයි පුතාට දහම් පාසලෙන් ලැබන නේද බීජ මොනද පුතාට දම් පාසලෙන් ලැබු පිජම මෙතන තියවද හිතෝපු නි තියවා නිවිති තියෙනවා ්ඩක් තියනවා නෑ බන්්ඩක් තිය ක් තියවා ක කරල් තියවා මීජිස් තියනවා මම්බට තියෙනවාබ තියෙනවා අමේ මිරිස්ද මිරිස් ගස්නේ හොඳයි එතකොට මිරිස් ගත් සොල පලව තිය නොනේ පුතා කරල්ල හෙම කැඩුවද මේමයිහරල් කඩල කෑනට ගත්තාද හොඳයි එතකොට මල්ලින්දි මොකදකලේ නංගිත එකතුවෙලා ගෙවත් සකස් කර හොඳයි ලස්සනට ගවත් ඉතින් හදාගෙන තියන දැන් පලදරන වය සිතියෙන්නේ දැවම්බටු හමත් කරන්න පුුව තව කක් විතර යන කොරනේ. ණඩක් ප කරල් හැදිල තියෙනවා නෑ කරල් තියෙනවා පුතාඉතිං මේ වගාව කරගෙන අදි මොන වගේ ගැටලුද පුතාට ඇති වුණේ ව කියන්නු බලන්න මැරුණ පැල මැරුණා කියඟෙට තාමොන වගේ දේවල්ද වේ කඩ කොළ කොඩවීමේ රෝගය ඇවිල්ල තියෙනවා මේමට ඔක්කොටම කාබනික පෝරණයද පුතා යොදා ගත්තේ එස ගෙනල්ල ගැුවෙන නේන ත කාබනික පෝර යොදාගෙන ගෙවත්ත සකස් කරගෙන තියෙන්නේ හොඳයි අපිේ ගෙවත්ේ සකස් කරගෙන තියෙන දේවල් බැලුවහම ඉතින් මේ දෝසියකට අපිට තියෙන්න පේ න මේ ගස්ොලටර කොළකොඩ වීමාපුේක තමයි නේද පුතා ඒතික හගගසස ගත්තා හම ොලස්සන ගෙවත්තාක් හොඳයි අපි එහම් මේ රටේ දරුවන්ට මොකද කියන්න පුතා මේ වගේ ගෙවත්තක් හදාගන්න කියන්නේ චාලුවන්ට කිය මුුණේ මේ රටේ අයි කියලා කලා නංගිල මල්්‍ය තව ඉන්නවානි ොඩ එයාලට මොකද පුතා කියන්න කියන්න බලන්න මගේ රස්සන ගෙවත්තක් හදලා අම් මගෙන නිසාත් අගෙන දව්වාල්ගෙන ආ පුංචිගෙවතක් හදාගන්න කියලා පුතා කිය මගේ නම්පු නිදිකවී ශා මයි ගනුම ලබන්නේ ශ්‍රිහේවා විදන්දහම්පාසලේ පහසයනී. ලොකුහා අමුද්‍රෝධීපු පැළ සහ බීජවලින් තමයි මම මේ පුංචි ගෙවත්තක් සකසුවේ. අක්කල නංගිල මල්ලිලා අයලාගෙන් ඉල්ලනවා මම් මේ වගේ ලස්සන ගෙවත්තාක් කදාගන්නකිය. හොඳයි අප අද ගෙවතු. නැරබීම සඳහා යන අපේ දහම් පාසලේ දරුවන්ගේ ගෙවතු ඒ ගෙවතු නැරඹීමට යන ගමන අපි දැගවිල්ල ඉන්නේ මේ රස්්මිදියනියගෙත් චතුරපුතාගෙත් ගෙවත්ව බලන් ප්‍රස්්මිදියනියගේ චතුරපුතාගෙත් ගෙවත්තත් තියෙන පුංචිඩක් ඒ පුංචීඩ ඇතුළේ වටපිටාවේ ඉඩකඩංවල ගස් කොළන් වලින් හෙවන වැටලා ඉතිං ගෙවත්තටත් වගාවක් කරගන්න ටිකක් අව් එහෙම වැටෙනවා අඩු බවක් තියනු එත් පුතා කොහොම හරේ ගෙවත් අක් හදාගෙන තියෙන දරුවූ දෙන්නම එකතු වෙලා ඉතින් පුතේ අපිට කියන්න පුතා මේ පුතාගේ ගෙවත් අපිට පේන්න තියනවා මිරිස්ස එහෙම පලදාව නෙලා ගෙනත් තියනෝ කාලයක් දෙස්සේ ඊළඟත මිරිස්ස එහෙම තව පලදාව නිරෙන මටට මේ වම්බටුමෑ කරල් වගේවා පළදාව තියන මත්ත මේ තියන පුතා මේ කොහොමද මේ ගෙවත් අ හදාගත්තේ කියලා අපිට කියන්න පුතා චතුරපුතයි අක්කයි දෙන්න එකතු වෙලා නිකරේනේ ඕ දෙන්න ඔක්ක කියන්න ස්සල් බලන්න අපිට කෝමද කියලා. මල්ලි තමයි ගොඩක් උදල් කෙරේ යැසී පස්සනල්ලා ඊීටවස්සේ පැලතික ඉන්දලා ඒවට සාත්තු කරා කොම්පෝස් පෝරදාලා ඩුණු පොතුදාලා මකුලත කොලදාලා සාත්තු කරා එතින් හොඳට කරල්ලෙම හදදුනොද පුතාමේමයි. ඔ ඕ වගේ හැද නමෑ කරල්ලහෙම ගොඩක් හැදුණා. ද අන තත්්ගෙනවා කිවේ හි නිලාගත්තමය කරල්ම නේද බහම සම්තෝ සයි ඉතින් පුතාට මොකද කියන්න තියෙන්නේ පුතාගේ ගෙවත් අහදා ගනිද්දී පැලවර්ගහෙම කොහොම දහම්බුණේ දහම් පාසෙන් දීපු පැරත්තා සමුෘද්ධී සේවාදිිකරන තබි පැළහම්බ ඕ ඒවත් එකතු කෙල්ලා වගාව හදා ගත්තනේ හොඳයි දැන් ගෙදර කෑමට ඉතින් මේ ගන්න කොට සතුට විදවාල ඒ සතුතු විනේද හොඳයි පුතාලා දෙන්න ඉතින් අ අක්කයි මල්ලී දෙන්නා මේ වැඩ කරන කොට අම්මයි තාත්තයි තු දව් කරනවාද ඔ හත්තමත් ගොඩක් උදව ආත්තමත් ගොඩක් උදව්ලලා ත්තම්ම හොඳ ගොවී කංකරනයනේ දැන් ඉතින් ෙඩ දුක්හින්ඳ බැරුුණා අතනේද ගොයි වැ හොඳට කරන්න පුළුවන් වගා වැඩ පුළුවන් සියත් එහෙමයි සිියත් ලඩ වේච හිද තමයි බැරි දැන්නේද හොඳයි එතකොට පුතාල මොකද කියන්න මේ රටේ තව දරුවන්ට මේ වගේ තමන්ගේ ගෙදර අවශ්‍ය අතාවයට ගෙදර කෑම තවශ්‍ය වෙන ප්‍රමාණයට ගොවි විිමක් හැම දරුවෙකුට මහදාගන්න පුළුවන් ඇතිම මේ පෝච්චි වල වගා කරලා තියෙන්න්නේ බැලුවහම පෝච්චියක දෙහෙක එමනත්තම් පෝච්චි පේලියක්තියාගන්න වගාවත් කරන්න පුළුවන් කාත්ම අම මිරිස් සියල්ලක්මතියෙන පෝච්චි වල නේ ළඟට කහා එහෙම වගා කරල තියනෙන ඉංගුරු වගා කරල තියනෙන මේ හමගේෙදරකම වග කරගන්න පුළුවන් ඉඩ තියෙන හැමතම පිට පේ නොහම යමක් හිතවල තමන්ගේ ගෙවත්ය මක් හදාගන්න ගනි පුත්සාහයක් පුතා මොකොද කියන්නේ මේ රට යනෙක් දුවන් තත් කියන්න බලන්න දෙන්න පනිවිදයක්ඒගොල්ලොන් ත්මගේ දෙයක් කරන්න අපි දෙන්න වගේ මේ පැලයින්දලා මේ ආර්ථිකය නිසා පොඩක් හමාරයෙන්ඉන්නේ ඒ නිසා ගවත්තේ පලටිකක් ඉදගෙන වයිම්බෝග පරිහරණය කරන්නේ කිය අනිත මෝටම ඉල්ල මේ රනෙක් දරුවන්ටත් අපි ුඳ පුතාල දෙන්නට අම්ම ඉතාත්තයි ආච්චි උදව්කලාවගේ අනෙත් දරුවන්ටත් කරනවනං ගෙදරන්නයි උදව් කරන වනේද හොඳයි අපි හෙනං අපේ රටේ සමස්ත දරුවන්ට මේ පනිවිදේ දෙන්නේ මේ දරුවෝ දෙන්නම අපේ දහම් පාසලේ දරුවෝ දෙන්නෙක් ඉතින් මේ පුතාල දෙන්නම අපේ රස්්මි දියනයක්ත් චතුර පුතත් තමන්ගේෙවත්ත ලස්සනට හදාගෙන තියෙනවා. ඒ වගේ රථේ අනෙක් දරුවොත් මේවා ආදර්ශය තරගෙන තමන්ගේ ගෙදර ලස්සනට මිරිස් පෙලටිකක් හදන් වම්බොටු පෙලතිකක් වගා කරගන්න මේ වම් බොට් දක් හැදුන හම ලොකු අස්වෙන්නක් තියෙන ලොකු පලදාවක් ගන්න පුළුවන් මේ මේ වැලත් හදාගත්තහ මේ වැල් දෙක් හැඳුන නං හරියට ලොකු අස් වවෙන්නක් තියනු ඉතිං ඒවාගේ ලොකු වගාවක් කරගන්න පුළුවන් ගෙදර එලවලු අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන් අම මිරිස් කඩන්ගේ නොන්න ඒවා තමන්ග ෙවත්ය හදාගන්න පුළුවන් ඇති මේ වගේ බන්්ඩක්සා ඒ වගේ දේවල් හදාගන්න පුළුවන් මේ කාලි මේවා හදාගන්න පුළුවන් දේවා ගෙදර එනිසා අපි රටය අනෙක් දරුවන් තත් කියෙනවා අපේ දහම් පාසලි මේ දරුවෝ වගේම අනෙක් සියලු දරුවන් තත් ඔබේ ගෙදර ගෙවත්තක් හදාගෙන ඔබේ අම්මට තාත්තට මේ කාලේ ආර්ථිකව බොහෝ අමාරුකන් තියන කාලයක් බාන්්ඩ මිල ඉතා ඉහල තැනක තියෙන්නේඒවගේ මාර්ික වශයෙන් ගෙවල් වල බොහෝ දුස්කරතාවන් තියන්නේ මිල මුදල් බොහ මාතය ගැසෙන වාඩුයි දෙම ඔපියන්ගේ ඉන්දන මිල ඉහල ෑමත් එක් සියලු බා්ඩවල මිල ඉහලගිහිල්ල දරුවන් වෙනියදන් කරන්න වෙච්ච ාන වෙනට වඩා ගොඩක් වැඩිවෙලා එනිසා අම්මතාත්තලොකු පීඩනයකින්නේ ඒ පීඩනයෙන් ටිකක් නිදහස් කරගන්න පුළුවන් ගෙදර යමක් වගා කරලා කෑමට බීමට යන මුදල අඩු කරගන්න කවුරුත් දායක වෙන්න කියලා පිල්ලනවා හොඳයි එනන් සියලු දෙනාට අපි තරුවන් සරණ ප්‍රාර්ථනා කර. මගේ නම ජවජ රශ්මි තක්ෂිලා කු මාරි ම ගෙනම ලබන්නේ දහම් පාසල් අවසාංශයණී මම මගේ දහම් පාසර ්‍රහයේවාවිධානය දහම් පාසලමංහැමෝගේම ඉල්ලන්නේ මේ අපි වගේ ගෙවත්ත වගා කරගෙන මේ රටේ ආර්ථික තත්ත්ත් ඇත්තේ දිහයට වගා කරගෙනන්න ආර්ථික තත්ය මහරවාගන්න බොම් මේ බෝග අපට හම්බුනේ ශ්‍රීහේවාවිධාන දලාම්පාසලෙන් ඒ වගා කරලා එ පලලලාගන්නේ කෙළිල්ල. මගේම ජීවිජ තුරමාන්දිල් කුමාර මමටර් හේණීගනම ලබන්නේ ශ්‍රහේවා විදධන දහම් පාසරෙන් අප්‍ර ලබාදුනුවම් බීජ වගා කල්ල තමයි මේ විදියට අප ප්‍රදාවක් ්‍රාගෙන තියන්නේ. අඇටනල් අකර අයයට නංගිල මයිල්ල කාටත් කියන්නේ මේ විදියට වගා කරල්ලා තමන්ගේ ගෙදරට ලොකු සොහනැල් ලබා දෙනක